मर्दन कार्य साधक बलकाय सामाजिक अपट मे अवस्थावट वड़ात्वे ओहु हिटपु नाविक हमुदापति अडमिरल महाचार्य जयनाथ कुलंबगे महता आई बोन बुद्धिमंड මුලින්ම දැනගන්න කැමති සුදුවැල්ලේදී මොකද වුනේ මෙහෙමයි දැන් අපේ රටේ දැන් ඔබ කිව්වා වගේ මේ COVID-19 වෛරසය අපේ රටට පැමිණිලා මේ වන විට මාස 3ක පමණ කාලයක් ගත වෙනවා ඔව් පළවෙනිම මාසෙ ගත්තාම ජනවාරි 27 න් ආරම්භ වෙච්ච චීන කාන්තාව චීන ජාතික කාන්තාවට වෛරසය වැළඳුණා නමුත් එයින් අපි කිසිම කෙනෙක්ට වෛරසය ආසාදිත උනේ නැහැ. ඇය සුව වීමෙන් පසුව නිරුපද්‍රිතව නැවත චීනයේ බලා ගමන් කරා. ඒ අතරේ අපි වුහාන් වල ඒ කියන්නේ ඒ වකවානුවේ ලෝකේම අධි අවදානම් කලාපය ලෙස හැඳින්වුවේ වුහාන් නගරය චීනයේ. එහි හිටි එහි ඉගෙනීමෙන් ලැබෙමින් සිටිය සිසුන් 34 දිනක් ගෙනල්ලා ඕන්ව නිරෝධායනයට කරලා ලක් කරලා ඕන්වත් නිරුපද්‍රිතව ගෙදරට පිටත් කරලා හැරියා. ඒ ඇවිල්ලා පළවෙනි පියවර. දැන් දෙවෙනි පියවර වුණේ අපිට මාර්තු මාසයේ මැද පමණ අපිට ඉතාලිය, සවුත් කොරියාව, ඩුබායි, ඉන්දියා, ඉන්දුනීෂියා වගේ රටවල ශ්‍රී ලාංකික පිරිස් නැවත වතාවක් පැමිණිච්ච නිසා මේ ආසාද මේ වෛරසය අපේ ආසාදනය වෙන්නට ගත්ත අපේ සමාජයේ යම් කොටසක් තුළ අතරම ඊටත් කලින් ඉතාලියේ සිට පැමිණි සංචාරක කාන්තාවක් හේතුවෙන් සංචාරක මග පෙන්වන්නෙක්ට මේ වෛරසය වැළඳුණා. ඉතින් මේ වගේ තමයි මේ වෛරසය දැන් මේ 2020 මැයි මාසේ දෙවෙනිදා වෙනකොට පැතිරිලා ගිහින් තියෙන්නේ. දැන් මුලින් අපිට ආවේ කයි දෙකයි ඒ වගේ සාමාන්‍යයෙන් 10ක අඩු लोक सौख्य संविधान क्लास आसादित आसादित රටට කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම රටවල් ඇත්තටම මුළු ලෝකෙම අද තියෙන ඉතාමත්ම සුළු වශයෙන් ඒවත් මේ පැසිෆික් කලාපයේ තියෙන දූපත්. මොකද ඒවට කෙනෙක් යන්නේ නැති නිසා ඒව බේරෙනවා. ඒතර දෙක කියන්නේ ක්ලස්ටර් දෙක තමයි කීප දෙනෙක් සමාජ කීප දෙනෙක්ට මේ වෛරසය පැතිරෙනවා දෙවෙනි අවස්ථාව. දැන් 3A කියලා කියන්නේ මේ පැතිරිච්ච කෙනාගෙන් වෛරසය ආසාදිත වෙච්ච කෙනාගෙන් තව කුඩා කණ්ඩායමකට ඒ කියන්නේ සමාජයේ පවුලේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අසල්වැසියන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩ කරන ස්ථානෙ වෙන්න පුළුවන් ඒ වගේ පැතිර යන 3A. ඒතර ඇත්ත වශයෙන්ම අපි ගොඩාක් වෙලාවට හිටියේ මේ 3A කියන කාණ්ඩයේ. දැන් පහුගිය දවස්වල වෙච්ච සිදුවීම් සමග අපිට පොඩි ප්‍රශ්නයක් පැනනගිනවා. අපි 3B ඒ කියන්නේ සමාජයේ මේ ක්ලස්ටර්ස් ගියාද කියලා පොඩි ප්‍රශ්නයක් පැනනගිනවා. පොකුරු ව්‍යාප්තිය. ඔව්. දැන් විද්‍යානුකූල බැලුවාම දැන් මේ සුදුවැල්ලේ ප්‍රශ්නය ඒ වගේම බණ්ඩාරනායක වත්තේ ප්‍රශ්නය ඊළඟට නාවික හමුදාවේ ප්‍රශ්නය දැන් මේ වනේ අන්තිමට ආපු අපිට ප්‍රශ්න 3. ඔව් දැන් නාවික හමුදාවට ප්‍රශ්නයක් උනේ සුදුවැල්ලත් සමග තිබුණු ඒ සම්බන්ධතාවය නිසා. ඔන්න නිසා ඒකනේ අපිට ආපු ප්‍රශ්න 3 අපි අඳුනගත්ත මේ පොකුරු අපි කියනවා ක්ලස්ටර්ස් කියලා. මේ පොකුරු අපිට අන්තිමට ආවේ සුදුවැල්ලෙන් ඊළඟට අපිට බණ්ඩාරනායක වත්තෙන් කොළඹ ඊළඟට සුදුවැල්ලේ සිද්ධියට සමගාමි සම්බන්ධව නාවික හමුදාවෙන්. නමුත් මෙතන හොඳට තියෙන්නේ දැන් මේ ආසාදිත වෙච්ච අය උන් ඉතාකිට්ටුවෙන් ඇසුරු කර අය ඒ ඇසුරු කර අය ඇසුරු කර අය මේ සියලු දෙනාද හඳුනගෙන මේ සියලු දෙනාම නිරෝධායනය කඳවුරු වලට ලක් කරලා අද වෙනකොට මේ සුදුවල්ලේ ඒ පොකුර තත්ත්වය ඉතාමත්ම හොඳයි කිසි ප්‍රශ්නයක් නැති තත්ත්වයට ඇවිල්ලා. ඒ වගේම තමයි කොළඹ බණ්ඩාරනායක වත්ත බණ්ඩාරනායක වත් මාවතේ තත්ත්වයත් ගොඩාක් දුරට පාලනය වෙලා
දැනට අපිට ප්‍රශ්නයකට තිබ්බේ මේ නාවික හමුදාව ඇති වෙච්ච ක්ලස්ටර් එක. නමුත් දැන් ඒ ක්ලස්ටර් එකේනොත් නාවික බටයන් තමයි 200 මම හිතන්නේ 280ක් පමණ ඉන්නේ. ඒගොල්ලන් ඇසුරු කරපුලා ඒ වෛරසය පැතිරිච්ච අය ඇත්තටම අඩුයි සංසන්දනාත්මකව. නමුත් ඒ අය අඳුරගෙන තියෙන්නේ. ඉතින් අපිට ඒකයි මම කිව්ව අර 3B ද 3A ද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද තාමත් අපි විශ්වාස කරන විදිහට මේ වෛරසය සමාජයේ හැමතැනම පැතිරලා නැහැ. තාමත් සීමිත. ඔව් අඩ්මිරාල් මහාචාර්යතුමනි දැනගන්න කැමතියි දැන් සුදු වැල්ලෙන් කොහොමද නාවික බටයන්ට මේ වෛරසය ආසාදනය වුනේ? ඒ කියන්නේ නාවික බටයන් අවශ්‍ය ආරක්ෂක පිළිවෙත ඔවුන් භාවිතා කරේ නැද්ද? මෙහෙමයි ඒක ගැන ඇත්තටම මට හරියටම කියන්න බැහැ මොකද මම මේ සම්බන්ධ තොරතුරු සියල්ලක්ම කොයි ආකාරයෙන් නමුත් දැන් මට මෙතන කියන්න ඕනේ මේ සුදු වැල්ලේ හිටිය පිරිස අනික් සෑම සෑම තැන්වල හිටිය පිරිස වලට වඩා වෙනස් පිරිසක් මොකද අනික් සෑම තැන්වලදීම අපි දැන් කඩුතර අම්පාරේ පුත්තලම ඔය හැමතැනම අපිට ප්‍රශ්න තිබ්බනේ පහුගිය කාලේ. ඔව්. නමුත් ඒ ගමකට ගිහිල්ලා කිව්වනම් කරුණා කරලා එන්න කොරන්ටයින් වලට ඔබට අනතුරක් තියෙනවා කියලා ඒ අය පොඩි බෑග් එකක් අරගෙන බස් එකට නැගලා නිරෝධාන මධ්‍යස්ථානයට ගියා. නමුත් මේ සුදු වැල්ලේ හිටියේ ඒ වගේ පිරිසක් නෙවෙයි. ඔවුන් බස් එක නවත්තලා තියද්දි කතා කරද්දි එක්කෙනෙක් ගහකට නගිනවා එක්කෙනෙක් ඇලකට පයින් දහනවා තව එක්කෙනෙක් පයිප්ෙන් ගිලා නානවා ඒ වගේ ලොකු ප්‍රශ්නයක් තිබ්බා එතන. ඉතින් ඒක නිසා අර නාවික හමුදාවෙන් ගිය බටපිරිසට සිද්ධ වුණා ශාරීරිකව මේ පුද්ගලයන්ව අල්ලලා බස් එකට දාන්න. ඉතින් එතන තමයි මම හිතන්නේ නාවික හමුදාව එක්ස්පෝස් වුණේ මේ වෛරසයට. එතකොට එතෙන්දී අර අපි දැන් මේ කියනෝනේ මේ ආරක්ෂිත ඇඳුම් කියලා පර්සනල් ප්‍රොටෙක්ටිව් ඉක්විප්මන්ට් කියලා. ඉතින් දැන් මේ හැමෝම පර්සනල් ප්‍රොටෙක්ටිව් ඉක්විප්මන්ට් ඇඳලා හිටියේ නැහැ. සාමාන්‍යයෙන් මාස්ක් එක විතරයි දාලා හිටියේ. මොකද එතන ඒ දවස්වල තිබ්බ හැටියට මාස්ක් එක දාලා තමයි අපි ක්‍රියාන්විතය. නමුත් දැන් අද අපි එකෙන් පාඩමක් ඉගෙන ගත්ත නිසා ඕනම කණ්ඩායමක් යනකොට අඩු ගානේ 30ක කණ්ඩායමක් කරනවා නම් 10 දෙනෙක්වත් ඉන්නවා අර සම්පූර්ණ ඇඳුම් ඇඳලා. මොකද හදිස්සි අවස්ථාවක ආරක්ෂක පිළිවෙතකට යොමු කරනු ලැබුවේ නැද්ද? මුලදී මේ කාර්යය කරා ඊට පස්සේ ඔවුන් කඳවුරට පැමිණියා. නමුත් ඊළඟට අර සුදුවැල්ල සිටිය පිරිස නිරෝධායනට කඳවුරට අරන් ගියා. ඊළඟට ඕන්ව PCR පරීක්ෂණයට ලක් කරා. ක්‍රමක්‍රමයෙන් එකා දෙන්න එතන කොවිඩ් ආසාදිතයි කියලා දැනගන්න ලැබුණා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ නාවික හමුදාවේ බටයන්ට විශාල රාජකාරී ප්‍රමාණයක් පැවරුණා. මොකද වරායවල් ලංකා වටේම තියෙන වරායවල් බලා ගන්න ඕනේ. නෞකාවල එන යන පිරිස බලා ගන්න ඕනේ. මුහුදේ ආරක්ෂා බලා ගන්න ඕනේ. දැන් ඔබ මට මතක ඇති මේ කොවිඩ් වසංගතය අතරේ ටොන් ගාණක් මත්ද්‍රව්‍යල්ලෝ නාවික හමුදාවෙන් ගිහිල්ලා. ඒ හැම රාජකාරියක්ම කරන්න ඕන නිසා අර අපිට මම හිතන්නේ නාවික හමුදාවට තිබෙන හැකියාව තිබ්බේ නැහැ මේ ගිය පිරිස ගෙනල්ලා දින 14ක් නිරෝධානය කරන්න. මොකද ඒ අයගේ රාජකාරිය ස්වභාවය නිසා. ඒතර දැන් මෙතෙන්දි වෙන්න ඇත්තේ දැන් ওই කොවිඩ් වසංගතය ආසාදිත වුණ අයගෙන් දැන් අපි උදාහරණයට ගමුකෝ වුහාන් වලින් පැමිණි චීන කාන්තාව. ඔව්. ඇය කිසිම කෙනෙක්ට දුන්නේ නැහැනේ මේ වසංගතය. ඔව්. මොකද ඇය ඇවිල්ලා ස්ලෝ ස්ප්‍රෙඩර් කෙනෙක්. ආ මේ වේගෙන් දෙන කෙනෙක් නෙවෙයි. නමුත් මේ නාවික හමුදාවේ ඉන්න ඇති සුපර් ස්ප්‍රෙඩර් කියලා අපි කියනවා. ඒ කියන්නේ Tamanට වසංගතය තියෙනවා. ඒ වගේම අනික් අයට දෙනවා. අනික් ප්‍රශ්නේ තමයි මේ නාවික හමුදාවේ ඉන්න තරුණ අයනේ. ඒගොල්ලන් බොහොම සෞඛ්‍ය සම්පන්නයි. ඒගොල්ලන්ට හොඳ ආහාර ලැබෙනවා. ඒගොල්ලන් හොඳ ව්‍යායාම කරනවා. ඒක නිසා මේ කිසිම දෙනෙක්ට කිසිම සලකුණක් තිබුණේ නැහැ. මේ ලෙඩක් ලෙඩක් ගැන ඒගොල්ලන් බොහොම නිරෝගීව හිටියා. ඉතින් ඒගොල්ලන් සාමාන්‍ය තමන්ගේ රාජකාරිය කරා තමන්ගේ නිවාසනේ ජීවත් වුණා. එතෙන්දී ඒක පැතිරුණා. ඉතින් ඒක අවාසනාවන්ත සිදුවීමක්. නමුත් ඒ වෙලාවේ රටේ තිබ්බ තත්ත්වය අනුව රාජකාරී ස්වභාවය අනුව මේ නාවික බටයන්ට නැවත රාජකාරියට යන්න වුණා. තමන්ගේ ආයතනයේ කඳුරේ රාජකාරී කරන්න වුණා. ඉතින් ඒක මහාචාර්යතුමනි දැනගන්න කැමති දැන් අපි දැනගත්ත විදිහට ශ්‍රී ලංකා පොලිසියේ සියලුම නිවාඩු මේ වන විට අවලංගු කරලා තියෙන්නේ. ත්‍රිවිධ හමුදාවෙත් නිවාඩු අවලංගු කර තිබුණාද ඒ අවස්ථාවේදී? නැත්නම් මේ අවස්ථාව මේ ප්‍රශ්නයක් වුණාට පස්සේද අතවශ්‍යම කියනවා නම් ත්‍රිවිධ හමුදාවේ නිවාඩු අවලංගු කරලා ඒකලා සියලු දෙනාම බැරක්ක වලට කැඳවුවේ මේ අවස්ථාවෙන් පස්සේ.
නමුත් දැන් ඔබට මතක ඇති මොකද ත්‍රිවිධ හමුදාවේ අපි හිතමු නාවික හමුදාව දැන් අපි සාකච්ඡා කරපු හින්දා ගමු මේ නාවික හමුදාවේ අපි තුන් 55000ක් ඉන්නවා කියලා අපිට මේ 55000 දිගටම රාජකාරියේ යොදවන්න හැකියාවක් නැහැ මොකද මේ 55000ත් කියන්නේ අපේ ජනපොට වැසියෝනේ ඒගොල්ලන් සමාජයට යන්නුනේ ඒගොල්ලන්ට පවුල් ඉන්නවා ඒගොල්ලන්ට දරු පවුල් ඉන්නවා ඒගොල්ලන්ට ගෙවල් ඉන්නවා දෙමව්පිය ඉන්නවා සහෝදර සහෝදරි ඉන්නවා ඒක නිසා සාමාන්‍යයෙන් හමුදාවේ ක්‍රමයක් තියෙනවා සති 3ක් එක දිගට වැඩ කරලා සතියක් නිවාඩු ගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ක්‍රමයට. දැන් මේ ක්‍රමේ අපි යුද්ධයේ තීව්‍ර අවස්ථාවේ උනත් කරා. මොකද යුද්ධයේ බොහොම අවුරුදු 30ක් ගිය යුද්ධයක් නේ. ඒ කාලේ උනත් අපි පුළුවන් තරම් දුරට උත්සාහ කරා සති 3ක් එක දිගට ඩියුටි කරනවා ඊළඟට සතියක් ගෙදර යවනවා. ඒ කියන්නේ යාපනයේ ඉඳලා උනත් නැවෙන් හරි ඇවිල්ලා යවනවා. ඒ වගේම ආරක්ෂක හමුදාවල් තිබ්බා. ඉතින් මෙතෙන්දිත් නාවික හමුදාව කරේ අර තමන්ගේ රාජකාරී කරන ගමන් යම් කිසි පිරිසකට නිවාඩු යන්නට අවසර දුන්නා. ඉතින් ඒ කිය පිරිස අවාසනාවකට කීප දෙනෙක්ට මේ වසංගතයේ වැළඳිලා තිබ්බා. ඒ අයගෙන් යම් කිසි පිරිසකට කියන. නමුත් එකම දේ මට කියන්න තියෙන්නේ මේ ක්ලස්ටර් එක මේ පොකුර දැන් ඉතාම හොඳ පාලනයකට ලක් කර තියෙනවා. ඒ කියන්නේ හඳුනාගැනීම කරලා තිබෙනවා. 100%ක්ම 100%ක්ම ඒ අපි කියන කොන්ටැක්ට් ට්‍රේසිං කියලා කොන්ටැක්ට් ට්‍රේසිං කියන්නේ මේ එක පුද්ගලයෙක් කී දිනයක සමග සම්බන්ධකම් පැවැත්වුවද කියන එක. මේක ඉතාම හොඳට කරලා දැන් ඒ ප්‍රශ්නේ විසඳෙනවා මම බලාපොරොත්තු වෙනවා එතනින් එහාට ඒක යන්නේ නැති වෙයි කියලා ඒ ක්ලස්ටර් එක. හොඳයි ඔබ කොවිඩ් 19 මර්ධන කාර්යසාධක බලකායේ සමාජිකේ සාමාන්‍යයෙන් දැන් කොළඹ මේ අවස්ථාවේදී රාජකාරී නියලී සිටින විශේෂයෙන්ම ගෙවල් වල සිටින අපි කියන ඩොමෙස්ටික් සර්වන්ට්ස් ලා එහෙම නැත්නම් ඔය ගෙදර අත්උදව්වට සිටින පිරිස් ඔවුන් අප්‍රිල් මාසයේ ඉඳලා බලාපොරොත්තුෙන් හිටියා නැවත ගම්බිම් බලා ගමන් කරන්න. නමුත් සුමානේ ඔවුන්ගේ බලාපොරොත්තු ඉස්සරහට දාන්න සිදු වුණා. දැන් මැයි 11 වෙනිදායින් නැවතත් මේ යම් කිසි ඇඳිරි නීති නීති රීති ලිහිල් කිරීම සිදු වෙනවා කියලා මාධ්‍යවලින් දැනගන්න ලැබුණා. මේ ආකාරයෙන් කොළඹ රැකියාවේ විශේෂයෙන්ම මේ ගෙවල් වල රැකියාවේ නියලී සිටින පිරිස්වලට නැවත ගෙවල් වලට යෑමට හැකියාවක් ලැබේ. ඔව් මම හිතනවා ඇත්තටම ඊයේ පටන් ගත්තා ඒක. ඊයේ මම දැක්කා කැලණියේ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝම් මැතිතුමාගේ නායකත්වයෙන් පළවෙනියෙන්ම 300ක කණ්ඩායමක් මේ වගේ කොළඹ හිර වෙලා හිටපු 300ක කණ්ඩායමක් මම දැක්ක ටිකක් බයසක කට්ටිය අසනීප තියෙන කට්ටිය ඒගොල්ලන්ව ඊයේ තමන්ගේ ගම්බිම් බලා පිටත් කෙරෙව්වා. ඒ පිටත් කරලා නිකන් නෙවෙයි ඒ ගම්වල ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙනවා මෙන්න මෙහෙම පිරිසක් එනවා කොළඹින්. අත වශයෙන්ම මේගොල්ලන් ආසාදිත්‍යෝ කියලා කියන්න බෑ. මොකද මේගොල්ලන් කොළඹ ජීවත් වුණා විතරයි. නමුත් ඔබ හෙව ඩොමෙස්ටික්ස් හෙල්ප් ගැන සාමාන්‍යයෙන් ඒගොල්ලන් ඉන්නේ ගෙදරකනේ. ඒගොල්ලන් එළියට ගියේ නැහනේ පහුගිය කාලේ. මම හිතනවා ඒගොල්ලන් සියලු දෙනාම ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඇති කියලා. නමුත් අතන ප්‍රශ්නේ වුණේ දැන් මට ඔතන විද්‍යාත්මක පිළිතුරක් තමයි ඔබතුමාට දෙන්න තියෙන්නේ. දැන් මේ අපේ මේ කොවිඩ් වසංගතයේ මේ රටේ සමාජගත වීම වැළැක්වීමට නම් අපේ මේ සමාජයේ ජනයා අතර මොබිලිටි එක, ඒ කියන්නේ ගමනාගමණය අඩු කරන්න ඕනේ. එතරේක 70%ක් අපි අඩු කරොතින් කාලයක් යනවා වසංගතය බේරගන්න. 80%ක් අඩු කරතින් සෑහෙන දුරට සෑහෙන ඉක්මනට පුළුවන් අපිට මේ වසංගතය පාලනය කරන්න. ඉතින් අපි උත්සාහ කරේ 80%ටත් වඩා ප්‍රමාණයකින් මේ සංසරණය, ඒ කියන්නේ සමාජයේ පුද්ගලයන් අතර ගමනාගමනය නවත්වන්න. ඒ වගේම තමයි දැන් මේ කොළඹ ගැන ප්‍රශ්නය වු නිසා අපි තීරණය කරා. මොකද ඒ වෙනකොට අපි හඳුනන් හිටියා අදි අවදානම් දිස්ත්‍රික් අපේ රටේ තියෙනවායි කියලා කොළඹ එක. කොළඹ පුත්තලම කළුතර ඒ වගේ අධි අවදානම් දිස්ත්‍රික්ක ගම්පහ. ඒ වගේම අවදානම් නැති දිස්ත්‍රික්ක තිබ්බා. ඒ වෙනකොට දැන් අද වුණත් ඇත්තටම ඒවට අවදානමක් තියෙනවා කියලා කියන්න බෑ. අපේ මේ පහ හය අරුණාම මොකද ඒවා එක කේස් එකයි දෙකයි ආවේ. එතකොට අපි මේ ගමනාගමණය සම්පූර්ණයෙන්ම නිදහසේ කරගෙන ගියා නම් මේ අධි අවදානම් කලාපයේ සිට අඩු අවදානම් කලාපයට නැත්නම් අවදානමක් තොර කලාපයට මේ වෛරසය පැතිරෙන්නට බොහෝ ඉඩ තිබ්බා. ඉතින් ඒක වළක්වන්න නිසා තමයි අර ඇඳිරි නීතිය දැම්ම. ඇඳිරි නීතියෙන් පස්සේ කිව්වේ දිස්ත්‍රික් අතර ගමනාගමනය තහනම් කරේ. ඒක විද්‍යානුකූලව සෞඛ්‍ය උපදෙස් මත සාමාන්‍ය ලෝකයේ වසංගත තත්වයකදී කරන ක්‍රියාවලිය. ඉතින් ඒක දැන් අපිට දිගටම කරන්න බෑ. දැනට මම හිතන එක පටන් ගත්තයි කියලා ඊයේ ඒ වගේ කණ්ඩායම් විදිහට
දැන් ඔතන ප්‍රශ්න දෙකක් තියෙනවා එකක් හඳුනා ගැනීම සිදු කරන්නේ කොහොමද මහාචාර්යතුමනි එතකොට ඒක රෙජිස්ටර් වෙන්න කිව්වා පොලිසිය වල මේ අයට රෙජිස්ටර් වෙන්න කිව්වා දැන් ඔතන ඔබ කිව්වා ඩොමෙස්ටික් වර්කර්ස් නමුත් කන්ස්ට්‍රක්ෂන් වර්කර්ස් ලා ඉන්නවා ඔව් ඒ කියන්නේ ගොඩනැගිලි ඉදි කිරීමේ කර්මාන්තය ඊළඟට සංචාරක කර්මාන්තේ හෝටල් වල ආපන ශාලා වල ඒ වගේ මේවා ගොඩක් පිරිස් ඉන්නවා ඒ වගේම සමහර කාර්යාලවල වැඩ කරපු පිරිස් ඉන්නවා මේ හැම දෙනෙක්ම යම් කිසි කොටසක් ඉර වුණා මේ කොළඹින් නැය යන්න හදද්දී අනික් ගම් වල අය කිවි අනේ කොළඹ යනං එවන්න එපා අපේ ගමට දැන් කියලා. එහෙම ප්‍රශ්නෙකුත් තිබ්බා අපේ සමාජයේ. ඔකද පැත්තක් තියෙනවා. ඒත් සමගම දැනගන්න කැමතියි දැන් ඔබ සඳහන් කරා මේ construction related ඒ කියන්නේ මේ ඉදිකිරීම් කර්මාන්තය හා සම්බන්ධ ගැටලුව. දැන් විශේෂයෙන්ම නුවර එළිය දිස්ත්‍රික්කයේ මේ වන විට COVID-19 නේ අධි අවදානම් කලාපයක් නොවේ. ඒත් සමගම නුවර දිස්ත්‍රික්කයේ මහනුවර දිස්ත්‍රික්කයේත් ඒ වගේම අධ්‍යවදානම් කලාපයක් ලෙස ගණන් ගන්නේ නැහැ. ඉතින් නුවරඑළියේ යම් කිසි construction site එකක වැඩ කරන්න ඉන්න පුද්ගලයෙක්ට ඔවුන් මහනුවරින් නම් ඒ අවශ්‍ය labor ඒ අවශ්‍ය කම්කරු සහාය ලබා ගත යුත්තේ ඒ සඳහා ක්‍රමවේදය කුමක්ද? කො දැන් මෙහෙමයි දැන් අපේ දැන් පහුගිය දවස්වල වුණත් අවසර දීලා තිබ්බා තේදල් තේවතු වල වැඩ කරන්න. මොකද තේවතු වල තේදල්ල ඒ වෙලාවට කැඩුවේ නැත්නම් තේදල්ල මෝරලා වැඩක් නැති වෙනවා. ඒ වගේම කෘෂිකාර්මයේ යෙදෙන අයට ඒ කටයුතු කරන්න. ඒ වගේම ඇඟලුම් කර්මාන්තයේ යම් තාක් දුරකට වැඩ කරන්න අවසරය දීලා තිබ්බා. නමුත් අර මෙතනදිත් අපි බැලුවේ දැන් මේ මේ වසංගතය අලුත් දෙයක් නේ අපිට. මේ වසංගතය ගැන අපිට තොරතුරු ලැබෙමින් පවතින්නේ. දැන් තමයි ඇත්තම කියනවා නම් මේ වසංගතය ගැන අපි ඉගෙන ගන්න. ආමත් මාස දෙකමාරයිනේ. ඒතර මේ වසංගතේ ලෝක සෞඛ්‍ය සංවිධානයක් තාම ඉගෙන ගන්නවා මේ වසංගතය ගැන. මොකද මේක අලුත් වෛරසයක්. මේකෙන් ඇතිවෙන ප්‍රතිඵල දැන් අපේ දකින්නම නම්බර් වලින්. නමුත් මේක පැතිරෙන ක්‍රමය, මේකෙන් තියෙන භයානකකම, මේක මැඩපවත්වන එක, මේකට වැක්සිනයක් හදන එක අපි තාම දන්නේ නැහැ හරියටම. ඉතින් ඒක නිසා ආරක්ෂිත පියවරක් විදියට තමයි අර දිස්ත්‍රික් අතර ගමනාගමනය සීමා කරේ. ඉතින් එතෙන්දී ওই construction industry එකත් බලපාන්න ඇති සෑහෙන්න. මොකද අපේ සෑහෙන රැල්ලක් ආවනේ ප්‍රවණතාවයක් අලුත් දේවල් හදන්න. නමුත් දැන් මම හිතනවා 11 වෙනිදාන් පස්සේ ඒවා ක්‍රමක්‍රමයෙන් දැන් අපි අර lockdown එකකට වගේනේ ගියේ. ඒ කියන්නේ ඇඳිරි නීතිය දාලා අපි අපේ සීමා කරා. දැන් මේ සීමා එකපාරට අරලා ඔක්කොම දැන් COVID ඉවරයි ඕන කෙනෙක්ට යන්න පුළුවන් කියලා කරන්න බෑ. ඒක අපිට පියවරෙන් පියවර ක්‍රමානුකූලව යම්කිසි විද්‍යාත්මක පදනමක් උඩ තමයි රිලැක්ස් කරන්න වෙන්නේ. දැන් මේ COVID වසංගතයේ සම්බන්ධව කාර්යසාධක බලක කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි COVID මැඩලීමේ කාර්යසාධක බලකය ජෙනරල් ශවෙන්ද්‍ර සිල්ලා යුද හමුදාපතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යතුමියගේ සහ අධ්‍යක්ෂක ජෙනරාල් සෞඛ්‍ය සේවා ඒ තුන් දෙනාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වෙනවා. ඔවුන් ඇත්තටම කතා කරන්නේ මේ COVID වසංගතය වළක්වා ගන්න මොනවද කරන්න ඕනේ? COVID වසංගතය වැළදිච්ච කෙනෙක්ට කොහොමද අපි ප්‍රතිකාර කරන්න ඕනේ? COVID වසංගතය වැළදිලාද නැද්ද කියලා පරීක්ෂණ කරන්නේ කොහොමද කියන ප්‍රධාන කාරණා තුන තමයි එම කාර්යසාධක බලකායෙන් කරන්නේ. නමුත් ඊට අමතරව මේ රටේ ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද කියලා තව කාර්යසාධක බලකායක් තියෙනවා. රටේ කෘෂි කර්මාන්තය ගොඩනගන්නේ කොහොමද කියලා තව කාර්යසාධක බලකායක් තියෙනවා. ඒ වගේම රටේ ආහාර බෙදා දීම, ඒ කියන්නේ අත්‍යවශ්‍ය ආහාර ඖෂධ බෙදා දීමට තව කාර්යසාධක බලකායක් තියෙනවා. මේ හැමෝම දැන් මේ අවස්ථාවේදී සාකච්ඡා කරගෙන ඒ විශේෂඥ වෛද්‍ය උපදෙස් මත, විද්‍යාත්මක උපදෙස් මත සාකච්ඡා කරගෙන ඉන්නවා. දැන් මේ අපි ලොක්ඩවුන් එකක් නේ තියෙන්නේ. ලොක්ඩවුන් එකෙන් කොහොමද ලොක් අවුට් වෙන්නේ, අපි කොහොමද මේකෙන් පිටත් වෙන්නේ කියන එක. ඒකට අපි කියනවා එක්සිට් ස්ට්‍රැටජි එකක් කියලා. ඉතින් ඒකත් අපි ක්‍රමානුකූලව පියවරෙන් පියවරට විද්‍යානුකූල උපදේශ අනුව කරන්න ඕනේ. නැතුව අපිට එකපාරටම මේක අපි දන්නේ නැහැ නේ මේ වෛරසය තාමත් හැසිරෙන විදිහ අපි දන්නේ නැහැ. ලෝකෙම ඉගෙන ගන්නවා, අපිත් ඉගෙන ගන්නවා, ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඉගෙන ගන්නවා. ඒක නිසා වැක්සින් එකක් තාම එන්න තක් ප්‍රතිඑන්න තක් මේකට තාම හොයාගෙන නැහැ. දැන් සෑහෙන රටවල් හොයාගෙන යනවා. අපිට මේ වෛරසයත් එක්ක ජීවත් වෙන්න වෙයි සමහර විට අවාසනාවට කාලයක්.
ඒක නිසා අපි සූදානම් වෙන්න ඕනේ ඉතින් මේ අපි කරපු මේ හොඳ ආරක්ෂක විධි විධාන සෞඛ්‍ය ආරක්ෂක විධි විධාන අපි අමතක කරන්න හොඳ නැහැ සෝෂල් ඩිස්ටන්ස් කියන ඒවා අත හොදන ඒවා මාස්ක් අඳින්න ඒවා ඒවා කරන්න වෙයි අපිට සෑහෙන කාලයක් හොඳයි අවසාන වශයෙන් දැනගන්න කැමති ඇඩ්මිරාල් මහාචාර්යතුමනි දැන් ඉදිරිය ඊළඟ සුමානේ මොකද වෙන්නේ කියලා අපිට දැම්ම කියන්න බෑ මොකද අපි නොදකින්න සතුටක් සමග තමයි මේ කටයුතු කරන්නේ ඔබගේ කාර්යසාධක බලකායත් විශේෂයෙන්ම ජනාධිපතිතුමන්ගේ නායකත්වයත් යටතේ අපට ශ්‍රී ලාංකිකයින් වශයෙන් තව මාස කිහිපයක් මේ දේ බලාපොරොත්තු වෙන්න වෙයි. මෙහෙමයි මම හරීම කැමති කියන්න ඊළඟ සතියෙන් මේක ඉවර වෙනවා ඊට පස්සේ අපිට සාමාන්‍ය අපේ ජන ජීවිතයට යන්න පුළුවන් කියලා කියන්න අවස්ථාව තියෙනවා නම් මම හරීම කැමති. නමුත් මේක වෛරසයක් මේක ලෝක වසංගත තත්ත්වයක් මේකෙන් කොයි ආකාරයටද කවද ගොඩෙයිද කියලා මට හරියටම කියන්න බෑ. අත වශයෙන්ම ලෝකේ රටවල් 193ම ගත්තාම ශ්‍රී ලංකාවේ ඉන්න ඉතාම හොඳ මට්ටමක. මොකද බලන්න අපි දැන් ඇමරිකාවේ මේ ජනාධිපතිතුමා කිව්වා මිලියන 2කට අඩුවෙන් මැරුණොතින් මං ගොඩ කියලා. ඒ කියන්නේ ඒක ඕකේ කියලා. ඒ වගේ කතාවක් කියව. නමුත් අපේ කියන්නේ එහෙම නෙවෙයි. එක ජීවිතයක් නැති වුණොතින් ඒක අපිට බලපානවයි කියන එක. ඉතින් අපි ජීවිත 7යි නැති වෙලා තියෙන අද වෙනකොට අවසාන ජීවිතේ අපිට නැති වුණේ අප්‍රේල් 7 වෙනිදා. එදා ඉඳන් මේ මොනවත් නැහැ අද වෙනකන්. ඉතින් ඒක නිසා අපිට මම නම් හිතනවා මට දැනෙන තියෙන දැනුම අනුව මට ලැබෙන තොරතුරු අනුව මේ වෛරසය සමග අපිට තව සෑහෙන කාලයක් ජීවත් වෙන්න වෙයි කියලා. මේ වෛරසයට ප්‍රතිඑන්නතක් සොයා ගන්නකම් අවසානම ප්‍රශ්නය ජනතා වශයෙන් අපිට ආණ්ඩුවෙන් හරි දත්ත දැනගන්න හැම වෙලේම අවස්ථාව ලැබෙයිද? ඔව් මම විශ්වාස කරනවා මම ගොඩාක් දැන් මේ සම්බන්ධව අධ්‍යයනය කරා හුඟක් රටවල් බොරු කියන්නේ තමන්ගේ දත්ත හරියට දෙන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ දෙන හැම දත්තයක්ම 100ට 100ක් ඇත්ත. එක බොරුවක් කියලා දත්තයක් දීලා නැහැ. ඒක නිසා අපේ දැන් අපේ තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ එපිඩෙමියොලොජි යුනිට් එකක් ඒ එපිඩෙමියොලොජි යුනිට් එකෙන් දෙන දත්තයන් 100ට 100ක් ඇත්ත. බොරු කියන්නේ නැහැ නිකක් මහජනයාව සතුටු කරන්න එහෙම නැහැ. ඒ වගේම තමයි විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් යම් කිසි දත්තයක් දෙනවා නම් මේ රටේ මෙච්චරක් පිරිසක් ඉන්නවා මේ රටේ අපි මෙච්චරක් ගෙනාවා කියලා. ඒ වගේම ජනාධිපති කාර්යාලයෙන් විශේෂයෙන් මම වැඩ කරන ජනාධිපති කාර්යාලයේ මම දෙන දත්තයන් මට කිසිම අවශ්‍යතාවයක් නැහැ වෙනස් කරන්න. ඒක ඇත්ත ඇතිසැතියෙන්ම දත්තයන් දෙනවා. ඒවා අපි විශ්ලේෂණය කරලා තීරුම් ගැනීම මහජනතාව සතුයි. නමුත් මට එකක් කියන්න පුළුවන් මේ දෙන දත්ත ඇත්ත. හොඳයි බොහොමත්ම ස්තුතියි ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදාපති එත් සමගම ජනාධිපතිතුමන්ගේ විදේශ සම්බන්ධතා පිළිබඳ අතිරේක ලේකම් වඩාත් වැදගත් කොවිඩ් 19 මර්ධන කාර්යසාධක බලකායේ සමාජික අඩ්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාට ඉතාමත් කාර්යබහුල අවස්ථාවක මට මේ අවස්ථාව ලබා දුන්නාට ඔබත් සමග මේ පිළිසඳරේ දීපට අපි ඔබතුමාට සුබ පතනවා මේ කාර්යය තවදුරටත් සාර්ථක ඉදිරියට රැගෙන යාමට සුබ දවසක් වේවා ඔබටත් එසේම වේවා